ka patang ka nakaling ko lang to collect yung message ka din nito. I think ko number 111888, number 333, wage numbers may dasal na dakina na. O ko lang kihite mga kari, aniwari mga kari sarahari ka lang na plan na ka kimanat na ko lang mga kari idea ka kya ti. Iti may idea ay kata, wala ta awasya manahari messages, e kata sambandha manahari messages, imanat na e kata adala manahari panivida angels laging. Wala ta labinawa iti may numbers with Rakne, may wame numbers with Sheshen Dakinayanang, Ogolo, one QOG, 111333888 Kina numbers Ogolo Dakinwana Nitharama, Ogolanta Venavera Vidivari messages, say him Ratam, may Satung in Venapuang, a cake they were living when plunging Ratang water, Makari, what he make a bundle good hurry, what taking Panavidak when over Venapuang, Mukakari deak, Wagi Hite Tiena, then Hite Vadakana degana, Mukakari water Panavidak is Rakali Levin. I think Ekanisa. අනිවාර්යෙන් කියන්න ඕනේ ඔයගොල්ලෝ කල්පනාවෙන් ඉන්න මේ දවස්වල මොනවද ඔයගොල්ලන්ගේ ජීවිතේ වහරට පේන්නේ ඔයගොල්ලන්ගේ වටේ වෙන්නේ කියන එක අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඇලර්ට් එකේ ඉන්න කියලා කියන්න ඕනේ කොහමද හැමෝටම ඉතින් ඔයගොල්ලෝ ගොඩක් හොඳින් ඉන්නවා කියලා හිතුවා ඉතින් අද වීඩියෝ එක වෙනදාට වඩා ගොඩක් වෙනස් මොකද මේ වීඩියෝ එක මම වෙන මාසවල මම හිතන විදිහට කරලා නැහැ මට මතක නැහැ. ඉතින් ඒක නිසා අද කරන්න යන වීඩියෝ එක තමයි අපි ඔක්තෝබර් වල එහෙම නැත්නම් ඔක්තෝබර් මාසෙට ඔයගොල්ලෝ දන්නවා වීඩියෝස් තුනක් ගේනවා කියලා අපි normally videos තුනකට වඩා ගේනවා සාමාන්‍යයෙන් අපි අපේ සාමාන්‍ය විදිහට අපේ zodiac reading එක එහෙම නැත්නම් horoscope reading එක ඒ වගේම numerology reading එක ඒ වගේම pick a card reading එක ඒ වගේම අපි ඉඳලා හිටලා ගේනවා මාස ගැන collective reading එකක් ගේනවා. ඉතින් ඒකත් එක්කම මම හිතුවා ඔයගලන්ට දෙන්න ඔයගලගේ ඔක්තෝබර් මාසෙ මොකද දැන් අද 15 වෙනිදා මම මේ වීඩියෝ එක දාන්නේ සැප්තැම්බර් මාසේ 15 වෙනිදා ඔයගලන්ට ඔක්තෝබර් මාසේ plan කරගන්න. ඒ කියන්නේ week එකකින් week එකට weeks 4ක් තියෙනවා සති 4ට. ඒ සති 4 plan කරන්න. එහෙම නැත්නම් ඒ සති 4 වෙන්න පුළුවන් දේවල් මොනවද? Energies කොහමද? ඒ දේවල් ඔයගලන්ට කලින් දැනුවත් කරන්න. එතකොට ඔයගලන්ට idea එකක් තියෙනවා මම කොහොමද මේ කාලේ ඉන්නෝනේ මේ කාලේ මම මේ වගේ ඉන්නෝනේ මේ වගේ මෙහෙම මෙහෙම කියලා ඔයගලගේ idea එකක් තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතුවා ඒක දෙන්න ඔයගලන්ට. ඉතින් pile reading එකකින් ඉතින් වැඩි piles නෑ piles තුනයි තියෙන්නේ. මම ඔයගලන්ට අර කලින් ගෙන ආපු collective reading එක ඇවිල්ලා ඒක මම කරන්න හිතුවේ මොකද මම ඔයගලන්ගේ reading එක පටන් ගන්න හදනකොට මට ඒක message එකක් විදියට ආවා look for a sign. එහෙම නැත්නම් මොකක් හරි සයින් එකක් එනකම් බලන්න මම දැන් සයින් එකක් ගැන අවධානයෙන් ඉන්න කියන එක මොකද ඔයගොල්ලන්ට මොකක් හරි ඔයගොල්ලන්ගේ හිතේ තියෙන දෙයක් හිතේ කරන් ඉන්න දෙයක් වෙන්න පුළුවන් ඒ දෙයකට මොකක් හරි සයින් එකක් ඔයගොල්ලන්ට එනවා වෙන්න පුළුවන් ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ ඒ ගැන අවධානයෙන් ඉන්න ඉතින් මෙන්න මේ තුන තමයි piles තුන ඉතින් මෙන්න මේ තුනෙන් ඔයාලට තෝරගන්න තියෙන්නේ ඔයාගේ හිත යන එක ඉතින් හිත යන එක කිව්වම ඔයගොල්ලෝ වැඩිපුර හිතන්න එපා ඔයගොල්ලෝ හිතන්න ඕනේ මගේ මැසේජ් එක මට තියෙන මැසේජ් එක මොකද්ද කියන එක ඔළුවේ තියාගෙන මේ තුන දිහා බලලා වැඩිපුර හිත ඇදෙන එක තෝරගන්න ඔයාලට විනාඩියක් ඕන නම් විනාඩි 5ක් ඕන නම් ඕන තරම් කාලයක් ගන්න මේකට ටිකක් වෙලා ඇස්බියාගෙන ඉඳලා රිලැක්ස් වෙලා ඊට පස්සේ තමයි මේක තෝරන්න ඕනේ. ඉතින් එහෙම තෝරගෙන ඔයාට බලන් ඔයාගේ රීඩින් එක ස්කිප් කරලා බලන්න. ඉතින් ඒක ගොඩක් ඔයාට ඇත්තටම මේ රීඩින් එක ගොඩක් ලේසියි. මොකද හේතුව තමයි ඔයාගේ ජීවිතයේ ඉස්සරහට එන කාලේ නැත්නම් ඔක්තෝබර් මාසේ එන කාලේ ඔයාගේ කොහොමද සතියෙන් සතිය මොන වගේ එනර්ජිස්ද තියෙන්නේ මොනවද මට බලාපොරොත්තු වෙන්න තියෙන්නේ ඒ වගේ දේවල් ඔයාලා දැනගන්න පුළුවන්. ඉතින් අපි බලමු රීඩින් එකට ගිහිල්ලා ඉතින් පාල් නම්බර් 1 එකෙන් හම්බෙමු. පාල් නම්බර් 1 ඉතින් ඔයාගේ වීක් 4 එහෙම නැත්නම් ඔයාගේ සති 4 බලන්නයි යන්නේ මොන වගේද කියන එක. ඉතින් මොනවද එන්න තියෙන්නේ මොන හරි පරිස්සම් වෙන්න ඕන දේවල් තියනවාද ඒ දේවල් තමයි බලන්න යන්නේ. ඉතින් මේත් එක්ක මම ඊළඟට අපේ අනෙක් රීඩින්ග්ස් තුනක් දානවා මේ channel එකේ අනෙක් channels වලයි ඔක්කොගෙම දානවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් කියලා කියන්න ඕනේ. ඉතින් ඒ වගේම ලව් ඔයිල් එක මනි ඔයිල් එක ප්‍රොටෙක්ෂන් ඔයිල් එක ස්ටඩි ඔයිල් එක තියෙනවා අපේ ස්ටෝ එකේ මේ වෙලාවේ ගන්න හැමෝම ඕඩර් කරලා තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය ඔයගොල්ලන්ගේ ඕඩර්ස් දවස් 3ක් 4ක් අතරත ගෙදරටම ලැබෙයි. පොඩ්ඩක් පරක් වුණොත් එච්චර හිතන්න එපා. මොකද අර මිනිවාඩු දවස් එක පොඩ්ඩක් පරක් වෙන ඉඩ කඩ තියෙනවා. ඉතින් අනිවාර්යෙන් අපි ඔයාලගේ ඕඩර්ස් දවස් 3ක් 4ක් අතරත ලබා දෙන්න උපරිම ට්‍රයි කරනවා කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ පර්සනල් රීඩින්ග්ස් ඒවත් ගන්න පුළුවන් කියලා. ඉතින් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා කියන්න ඕනේ. ඉතින් ඔයාගේ පළවෙනි සතිය ගැන තමයි මේ බලන්න යන්නේ. පළවෙනි සතියේදී
මොකක්ම හරි ඔයගොල්ලෝ කරන්න ඕනේ අනිවාර්යෙන් ඔයගොල්ලෝ මොන හරි ස්පිරිචුවල් දේවල් ප්‍රැක්ටිස් කරන්න එහෙම නැත්නම් මේ වාගේ ආගමේ විදියට වෙන්න පුළුවන් ඒ වගේ දේවල් වලට සහභාගි වෙන්න මොකද වාගේ එනර්ජි එක ගොඩක් වැඩි වෙනවා මොකද ඒක ඇත්තටම හොඳයි එකක් තමයි සතිය කියන්නේ මාස පටන් ගන්න විදියට ඒක ගොඩක් හොඳයි ස්පිරිචුවලි එහෙම නැත්නම් වාගේ ආගමෙන් එහෙම නැත්නම් මේ යුනිවර්සල් මොන හරි දෙයකින් සමහරට මාසෙ බලවින්ද මොන හරි මැනිෆෙස්ට් කරනවා වෙන්න පුළුවන් ජර්නල් කරනවා වෙන්න පුළුවන් මොන හරි දෙයක් කරනවා වෙන්න පුළුවන් ඒක ගොඩක් පොසිටිව් ඉතින් ඒ දේවල් කරන්න ආපස්සට හැරිලා බලන්න එපා කිසි දෙයක් ගැන මේ සතියේදී. මොකද ඔයාට මේ ආපස්සට හැරිලා බැලුවොත් එහෙම නැත්නම් ඔයාගේ ජීවිතයේ අද ඉන්න තැන ඉඳන් ඔයා ආපස්සට හැරිලා බැලුවොත් ඔයාගේ මේ පළවෙනි සතියේදී ඔයාට එක එක දේවල් මතක් වෙනවා ඔයාගේ ඔළුව විකාර වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක කරන්න එපා. හොඳට මතක තියාගන්න ඔයා කොච්චර වුණත් ඔයාගේ ඔළුව ස්ටේබල් තියාගන්න ඕනේ ඉස්සරහ කරන හැම වැඩේකටම. ඉතින් ඒක නිසා පරණ දේවල් වෙන මතක් කරලා ප්‍රශ්න එහෙම නැත්නම් හිතට කරදර ඇති වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. ඒක කරන්න එපා. ඒ වගේම ඔන්න ඔයාට ඔයාට මොකක්ම හරි සතුටු දෙයක් ගැන ආරංචියක් ලැබෙනවා. කොහරි කවුරු හරි කතා කරනවා එන්න අපේ ගෙදර කියලා එහෙම නැත්නම් ඔයාට කාගේ බර්ත්ඩේ එකක් ගැන කතා කරනවා එහෙම නැත්නම් බර්ත්ඩේ පාටියකට යනවා වෙන පුළුවන් ඉන්විටේෂන් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාගේ ඔෆිස් එකත් එක්ක කොහරි ගමනක් යනවා වෙන පුළුවන් යාළුවොත් එක්ක ගමනක් යනවා ඉතින් ඉන්නවා වෙන පුළුවන් මොකක් හරි එහෙම ප්ලෑන් එකක් එහෙම නැත්නම් මොකක් හරි එහෙම දෙයකට කතා කරන්න ඒ වගේ දෙයක් කරන්න චාන්ස් එකක් පළවෙනි සතියේදී තියෙනවා. ඒ වගේම නැති වෙච්ච කෙනෙක් ගැන හිතලා ලොකු හිතේ අමාරුවක් හදාගන්න ඉඩ තියෙන නිසා ඕනාට වඩා පහුගිය ගේවල් ගැන කිසිම දෙයක් හිතන්න එපා. එහෙම නැත්නම් නැති වෙච්ච කෙනෙක් කියන්නේ මේක සමහරට ඔයව දාලා ගියපු කෙනෙක් වෙන්න පුළුවන්. සමහරට මේක ඔයව සදාටම දාලා ගිය කෙනෙක් කියන්නේ මේ ජීවිතේ නැති වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් ගැන හිතලා ඔයාගේ හිතේ ලොකු දුකක් ඇති වෙන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් ඒ දේවල් ඔයාගේ ඉමෝෂන්ස් ගැන ගොඩක් හිතන්න ඕනේ පළවෙනි සතියේදී. ඉතින් කිසිම දෙයක් ඔළුවට වැඩිපුර ගන්න එපා. විශේෂයෙන් ගොඩා පහු වෙච්ච දේවල් ගැන හිතලා ප්‍රශ්න හිතන්න එපා කියලා කියන්න ඕනේ. දෙවනි සතියේදී ටිකක් ඔයා බිසි. දෙවනි සතියේදී ඔයා ටිකක් බිසි වෙනවා. එහෙම නැත්නම් ඔයා වාගේ වැඩවලට ફોકસ කරනවා which is very very good. ඔයා ගොඩක් වාගේ වැඩවලට ફોકસ කරන තරමටම මේ වැඩ ගොඩක් හොඳට වෙනවා. පාඩම් කරන අයට විශේෂයෙන් ඔයගොල්ලෝ පාඩම් කරන දේවල් හරියට කරගන්න ඒවා කරගන්නකොට අනිවාර්යෙන් ඔයාගේ මොළේට ඔයා පාඩම් කරන දේවල් යනවා. එහෙම නැත්නම් ඔයා මොන හරි දෙයක් බිස්නස් එක වෙනුවෙන් කරනවා නම් ඒක ගොඩක් සක්සස් වෙනවා. ඉතින් ඒ දේවල් කරන්න ඔන් ටයිම් වැඩ කරන්න පුරුදු වෙන්න කියලා කියන්න ඕනේ මේ දෙවනි සතියේදී. ඒ වගේම නීතිමය ගැටලුවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ලෝ ප්‍රශ්නයක් එහෙම නැත්නම් අපි කියන්නේ නීති ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩ තියෙනවා දෙවන සතියේදී. ඉතින් පරිස්සමෙන් ඕගොල්ලෝ පාර යනවා නම් පොලිසියට හරි අහුවෙන්න ඉඩ කඩ තියෙනවා. හැමදාම මම ওই කතාවමයි කියන්නේ. ඉතින් එහෙම දේවල් වලදී ඒ වගේම ඕගොල්ලෝ ඉල්ලීගල් දේවල් කරනවා නම් ඕගොල්ලෝ ඉල්ලීගල් දේවල් ඒක ඔයාට හරි මට ඒකට වැරදි කියන්න බෑ. හරි කියන්න මේක ඔයාට හරි නම් ඒක හරි. එච්චරයි. ඕගොල්ලෝ මොනවා කරත් ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒක ඉල්ලීගල් දෙයක් කරනවා නම් පරිස්සම් වෙන්න පොඩ්ඩක් නීතිමය ගැටලු වලට අහුවෙන්න ඉඩ තියෙනවා. රිස්ක් එකක් ගන්න එපා කියලා කියන්න ඕනේ. ඒ වගේම හිතේ ඇතිවෙන අලුත් බලාපොරොත්තුවක් දෙවන සතියේදී. හිතේ ඇතිවෙන ඒ බලාපොරොත්තු ඒ වගේම මාස දෙකක් යන කලින් ඔයාට ඒ දේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න චාන්ස් එකක් තියෙනවා කියලා කියන්න ඕනේ. පවුල ඇත් එක්ක වැඩිපුර කාලය ගත කරන්න. මොකද පවුල ඇත් එක්ක වාගේ බබාලා වෙන්න පුළුවන්, වාගේ අම්මලා තාත්තලා වෙන්න පුළුවන්, වාගේ හස්බන්ඩ් වයිෆ් ඒගොල්ලෝ වෙන්න පුළුවන්. කවුරු හරි මේ ඒගොල්ලොත් එක්ක ඔයාට හොඳ කනෙක්ෂන් එකක් ඇති කරගන්න. ඔයගොල්ලෝ කතා බහ කරන දේවල් වලින්, ඔයගොල්ලෝ එකට කන බොන දේවල් වලින් ඔයාලගේ හොඳ කනෙක්ෂන් එකක් ඇති කරගන්න පුළුවන් කියන එක කියන්න ඕනේ මේ දෙවනි සතියේ. ඉතින් තුන්වෙනි සතියේදී මොකද වෙන්නේ ඔයාට වුණා දැනගන්න තියෙන්නේ. පිට රටක ඉන්න කෙනෙක් ඔයාව මතක් කරනවා දෙවනි තුන්වෙනි සතියේදී. පිට රටක ඉන්න කෙනෙක්, පිට රට නැත්තම් මේ කෙනා අඳුම ගානේ ඔයා ඉන්න පළාතට ගොඩක් දුර පළාතක ඉන්න කෙනෙක් ඔයාව මතක් කරනවා. ඔයාව බලන්න ආසාවෙන් ඉන්නවා, ඔයාව හම්බෙන්න ආසාවෙන් ඉන්නවා, ඒ වගේ දෙයක් තියෙනවා. ඊළඟට තේ තමා ඔයාගේ කරන වැඩ, ඔයා කරන්න ඉන්න වැඩ, තුන්වෙනි සතියේ කරන්න ඉන්න වැඩ පොඩක් පහු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන් මේවා රැකියාව, එහෙම නැත්නම් ඔයාගේ අධ්‍යාපනය සම්බන්ධ දේවල්. ඉතින් ඒක නිසා ඔයා කරන්න ඉන්න වැඩ කරන්න හරියටම. තව දෙයක් කියන්න ඕනේ, තුන්වෙනි සතියේදී ඔයාට මොකක් හරි දෙයක් ගන්න, විශේෂ දෙයක් ගන්න, ඔයාට දෙයක් ගන්න ඒ
එකට මොනහරි දෙයකට වියදම් කරන්න සල්ලි ඕනේ වෙනවා. මේක ඔයාට තුන්වෙනි සතියේදී නෙමෙයි ගන්න ඕනේ වෙන්නේ පහු කාලයකදී. මම දකින්න ඔයා සල්ලි ඉතුරු කරන්න plan කරනවා. එහෙම නැත්නම් සල්ලි එකතු කරන්න plan කරනවා. So this is very good. ඔයගොල්ලෝ සල්ලි ඉතුරු කරන්න තුන්වෙනි සතියේ ඉඳන් පටන් ගන්න. ඒක ඔයාලට දිගටම ඒක habit එකක් විදියට, එහෙම නැත්නම් ඔයාලට ඒක discipline එකක් විදියට ඔයාලට තියාගෙන යන්න පුළුවන් වෙයි කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි ඒ වගේම තමයි ගොඩක් අය ඔයාට ඔයාට ගොඩක් ලොකු රෙස්පෙක්ට් එකක් හැදෙයි. එහෙම නැත්නම් ඔයා විශේෂයෙන් ඔයා මේ ඔයාගේ රැකියාවේදී, එහෙම නැත්නම් ඔයා කරන ජොබ් එක මොකක් හරි බිස්නස් එකක් නම් කරනවා නම් ඒ දේවල් වලදී ඔයාට ගොඩක් ඔයා යන තැන හයිලයිට් වෙන්න, ඔයාට රෙස්පෙක්ට් කරන්න මිනිස්සු, ඔයාට ගොඩක් ගෞරව කරන්න ගොඩක් කට්ටිය ඉන්නවා කියලා කියන්න ඕනේ. ඉතින් ඒ ගෞරවය හැමම තියාගෙන යන්න හැමදාටම කියලා මතක් කරන්න ඕනේ. ඉතින් නම්බර් week 4 එහෙම නැත්නම් 4 වෙනි සතියේදී ඔන්න ඔයා ආදරය කරන කෙනා හම්බෙයි. ඕකේ. ෆයිල් නම්බර් 1 week 4 4 වෙනි සතියේදී ඔයා ආදරය කරන කෙනාව meet වෙන්න, ආදරය කරන කෙනා එක කාලය ගත කරන්න. එහෙම නැත්නම් ඔයාලට හම්බෙන්න බැරි දුරක ඉන්නවා නම් ආය ඔයාලා හම්බෙන්න plan කරනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ වැඩි වෙලා phone call එක හරි ඉන්නවා. ඕගොල්ලෝ ගැන කතා කරනවා. ඕගොල්ලන්ගේ ප්‍රශ්න විසඳ ගන්න හදනවා. ඒ දේවල් කරයි. ඒ වගේම ඔයගොල්ලෝ සිංගල් අය නම් ඕගොල්ලන්ට ඔන්න යාළුවොත් එක්ක වැඩිපුර කතා බහ කරන්න ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් කමක් නැහැ, ඒක හොඳ එනර්ජි එකක්. මනුස්සයෙකුට උදව් කරන්න අනිවාර්යෙන් ඔයාගේ ෆයිල් නම්බර් 1 week 4 එකේදී සති 4 වෙනි සතියේදී මනුස්සයෙකුට උදව් කරන්න chance එකක් හම්බ වෙනවා. ඒක කරන්න, මොකද ඒක ඔයාට ගොඩක් හොඳයි. මොකද මම කලින් කිව්වා පළවෙනි සතියේදී ඔයගොල්ලන්ට ස්පිරිචුවල් දෙයක් කරන්න පුළුවන්. 4 වෙනි සතියේ දැන් මේ වගේ දෙයක් කියන්නේ ඇත්තටම ඒක ගොඩක් වාගේ බ්ලස්ඩ් මන්ත් එකක් කියලා කියන්න ඕනේ. ඒ දේ කරන්න ඒකෙන් ඔයාගේ එනර්ජි එක වැඩි වෙනවා. විශේෂයෙන්ම ඕගොල්ලන්ගේ ජීවිතේ මෙච්චර කල් එපා වෙච්ච දෙයක් තියෙනවා. ඔයා කරගෙන යන දෙයක් තියෙනවා එපා වෙලා. ඔයාට හිතනවා මම මේ කරන දේ හරිද? ඒ දේවල් වලට ඔයාට clarity එකක්, එහෙම නැත්නම් ඔයාට පොඩ්ඩක් clear වෙන්න, එහෙම නැත්නම් ඔයාට පොඩ්ඩක් ඔයාගේ එනර්ජි එක clear කරගන්න, ඔයාගේ ඉස්සරහා දේවල් වලදී එනර්ජි එක clear කරගන්න, ඔයාට මේ මිනිස්සුන්ට කරන උදව් වලදී ඔයාට ඒක ලොකු උදව්වක් වෙනවා කියලා කියන්න ඕනේ. මම දකිනවා 4 වෙනි සතියේ කාට හරි උදව්වක් අවශ්‍යයි ඔයාගේ ජීවිතේ ඉන්න. වචනකින් හරි උදව්වක් අවශ්‍යයි. ඒක කරන්න පුළුවන් ඔයාට. ඔයා මගහැරියොත් මිසක. මොකද මම හැම වෙලාවෙම මතක් කරන දේ තමයි ටැරෝ කියන්නේ අපිට දෙන ගයිඩන්ස් එකක්. එහෙම නැත්නම් ටැරෝ වලින් බලන්නේ අපිට ඉස්සරහට කරන්න ඕනේ මොනවද? මේ පාර ගියොත් හරිද? මේ පාර ගියොත් වැරදිද? ඒ දේවල් තමයි ටැරෝ වලින් කියන්නේ. නැතුව ඔයා හිතන ඔයා හිතාගෙන ඉන්න දේවල් කරන දෙයක් නෙමෙයි මේක. ඉතින් ඔයාට ප්‍රශ්නයක් ඇති වෙන්න තියෙනවා නම් ඒ දේවල් අනිවාර්යෙන් කියන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි ටිකක් අතේ සල්ලි පොඩ්ඩක් වියදම් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් පොඩ්ඩක් පරිස්සම් කරන්න. මං කිව්වේ අර ඔයාලා තුන්වෙනි සතියේ දිතුරු කරනවායි කියලා. අන්න ඒක දිගට මේ හැබිට් එක තියාගෙන යන්න කියලා කියන්න ඕනේ. තව මතක් කරන්න ඕනේ ඔයගොල්ලෝ රට යන්න ප්ලෑන් කරනවා නම්, රට යන්න ප්ලෑන් කරගෙන ඉන්නවා නම් ඕගොල්ලෝ විශේෂයෙන් ඕගොල්ලෝ ඉස්සර අවුරුදු 4 රට යන්න ප්ලෑන් කරගෙන ඉන්නවා නම් ඒ ප්ලෑන් එකට සම්බන්ධ මොකක් හරි දෙයක් ඒ රට ගැන මනුස්සයෙක් එක්ක කතා කරන්න, එහෙම නැත්නම් ඒ රට ගැන දැනගන්න, ඔයාට මොකක් හරි ඒ ගමන ගැන දැනගන්න chance එකක් හම්බ වෙනවා 4 සතියේදී. ඉතින් ඒක උපරිමයෙන්ම පාවිච්චි කරන්න කියලා කියනවා. ඉතින් ඔයාට ඒ වගේ දෙයක් එන්නේ. ඔයාට වඩා දැනුම තියෙන අය ආශ්‍රය කරන්න හම්බ වෙනවා 4 සතියේදී. එහෙම නැත්නම් ඔයා මේ මිනිස්සු වැඩිපුර ආශ්‍රය කරන්න නැති අය නම් ඔයාට කියන්නේ ඔයාත් එක්ක ඉන්න කෙනෙක්ගෙන් ඔයාට මොකක් හරි සමායට දවස පුරාම මෝඩ කතා කිය කී ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් මේක නා. ඒක ගෙනගෙන මොකක් හරි වාට හොඳ දෙයක් එමු නැත්නම් ජීවිතේට වටිනා අදහසක් එන්න ඉඩ කඩ තියෙනවා 4 සතියේදී. ඒ වගේම I see that you're receiving messages from media. මීඩියා වලින්, social media වලින්, TV එකෙන්, news වලින්, එහෙම නැත්නම් Facebook, TikTok, YouTube ඔය මොකෙන් හරි ඔයාට ඔයාගේ ජීවිතයට සම්බන්ධ දේවල් ඔයා දකිනවා. වීඩියෝස්, tarot readings, ඔයා IT සම්බන්ධ කෙනෙක් නම් IT සම්බන්ධ දේවල් හොයනවා නම් ඔයා IT channels ඔය තියෙන කේක තියෙන IT channels එහෙම ඒ දේවල් වලින් ඔයාට දේවල් ඉගෙන ගන්න, ඔයාට ඔයා කැමති දේ සම්බන්ධ දේවල් ඉගෙන ගන්න chance එකක් හම්බෙනවා සති 4 එකේදී 4 සතියේදී. ඉතින් ඒ දේවල් ඔළුවට දාගන්න. මේ මොනවාද ඔයාගේ ඉස්සරහා මාස ටික, ඔක්තෝබර් මාසයෙන් පස්සේ මාස ටික ඔයාට අර එනර්ජි එකේම වයිබ්‍රේට් වෙන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයාගේ මාසෙ ප්ලෑන් කරගන්න. මම ඊතුරු වීඩියෝස් ටික අරන් එනවා. ඔයා ඒවා වලින් අපි කතා කරන්නේ වෙන්න තියෙන දේවල්,
නරක දේවල් තියෙනවා නම් අපි ඒක වළක්ව ගන්න ඕනේ කියන එක. ඉතින් අපි ඒක හතරක් කතා කරනවා. ඉතින් ඔයාලට එතකොට වාගේ හරියටම මාසෙ මොනවද වෙන්නේ කියන එක දැනගන්න පුළුවන්. ඉතින් මේකත් එක්ක තව තුනයි මේකයි තව තුනකුයි තියෙනවා. ඉතින් ඒ හතරෙන්ම ඔයාලට බලන්න වාගේ ජීවිතේ හරියටම මොනවද වෙන්නේ කියලා දැනගන්න වාගේ ඔක්තෝබර් මාසෙදී. ඉතින් අනිවාර්යෙන් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේ මතක් කරන්න ඕනේ අපේ ලව් ඔයිල්, මනි ඔයිල්, ප්‍රොටෙක්ෂන් ඔයිල්, ඒ වගේම ස්ටඩි ඔයිල් තියෙනවා ඔයගලන්ට ගන්න පුළුවන් අපේ ස්ටෝ එකෙන්. ඒ කියන්නේ ඔයගලන්ගේ ආත්ම මුදල් ආකර්ෂණයට ආදරය ආකර්ෂණය කරගන්න, ඒ වගේම ඔයගොල්ලෝ ලස්සන ඉස්මතු කරගන්න, ඒ වගේම ඔයගලන්ගේ ඉගෙනීමට ගොඩක් සපෝට් එකක් වෙන්න, මෙමරි එකට සපෝට් එකක් වෙන්න, ලක් එකක් එන්න, ඒ වගේම ඔයගලන්ගේ අස්වාහ කටවහා ඔයගලන් ඍණාත්මක ශක්තියින් වලින් තියෙන බලපෑම් නැති කරන්න ඔයගලන්ට ගොඩක් උදව් වෙනවා. ඒ ඔයිල්ස් වලින් යෝගෙම ක්‍රිස්ටල්ස් ගන්න පුළුවන්, පර්සනල් රීඩින්ග්ස් උත් ගන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ගින් යන ඔයගොල්ලෝ සතුටින් හොඳින් ඉන්න. පාර නම්බර් 2 වෙල්කම්. කොහොමද ඉතින් ඔයාලා ගොඩක් හොඳින් ඉන්නවා කියලා හිතනවා. අනිවාර්යෙන් හොඳින්ද කියලා පළවෙනි කමෙන්ට් කරන්න. ඉතින් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. වාගේ මාසේ ප්ලෑන් කරන්න ඕන විදිය, සතියෙන් සතිය මොනවද ඔයගොල්ලෝ කරන්න ඕනේ, කරන්න හොඳ නැත්ද කියන එක තමයි මම ඔයාලට කියන්න යන්නේ අද. ඒ වගේ මතක් කරන්න ඕනේ. ඓකේ, කලින්ම ඔයාලට මෙසේජස් ගොඩක් ආවා. ඓකේ, ඐ තින්ක් ඔයාලට පොඩ්ඩක් ඔයාගේ ජීවිතේ නිදහසක් තියෙන කාලයක් මේ ඔක්තෝබර් මාසේ. Yes, that's the main energy. ඒක සතියෙන් සතියෙන් දැන් මේ ඔක්තෝබර් මාසේදී. ඓකේ, ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ ලව් ඔයිල්, මනි ඔයිල්, ප්‍රොටෙක්ෂන් ඔයිල්, ස්ටඩි ඔයිල් එක තියෙනවා අපේ ගන්න ස්ටෝ එකේ. ඔයගලන්ට ගන්න පුළුවන් ඔයගලගේ ආදරයට, ඔයගලගේ සල්ලි වලට, මුදල් වලට, එහෙම නැත්නම් ඔයගේ අස්වාහ කටවහා ඍණාත්මක ශක්තියින් වලට, ඒ වගේම ඔයගේ පාඩම් වැඩ වලට උදව් වෙන ඔයිල්ස් ටික ගන්න පුළුවන් අපේ ස්ටෝ එකෙන්. තාම ඩිස්කවුන්ට් තියෙනවා, ඉක්මන ගන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනේ. ක්‍රිස්ටල් ස්ටෝ එක ඕපන්, ක්‍රිස්ටල්ස් ගන්න පුළුවන්, ඒ වගේම පර්සනල් රීඩින්ග්ස් උත් ගන්න පුළුවන් වට්ස්ඇප් කරන්න. පළවෙනි සතිය ඔන්න ඔයාට හයිලි ෆර්ටයිල් බබාලා බලාපොරොත්තු වෙලා ඉන්නවා නම් ඔන්න ඔයගලන්ට ට්‍රයි කරන්න පුළුවන් පළවෙනි සතියේදී. ඒ වගේම I see that some of you are pregnant. ඔයගොල්ලෝ ප්‍රෙග්නන්ට් අය ඉන්නවා නම් පළවෙනි කමෙන්ට් කරන්න අනිවාර්යයෙන්ම. ඉතින් ප්‍රෙග්නන්ට් අයට ඔන්න හොඳ කෑම බීම කන්න හම්බෙනවා. ඔයගොල්ලෝ කන ආස කෑම බීම කන්න හම්බෙනවා. ප්‍රෙග්නන්ට් අය විතරක් නෙමෙයි, ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අනික් අය වුණත්, ගෑනු ළමයි, පිරිමි ළමයි, ඕනම කෙනෙකුට ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ඔයගොල්ලෝ කන්න ආස කෑමක් කන්න හම්බේ. කන්න ආස කෑමක් නැති වුණත්, ඔයා හැමදාම කන කෑම එක වුණත් ඔයාට නිකන් අර ඒකේ රසක් දැනේ, ගොඩක් ලොකු රසක් දැනේ, ඔයා එන්ජොයි කරයි. සෝ මේක් your week always enjoyable. එහෙම නැත්නම් ඔයාගේ සතිය ඔයා පුළුවන් තරම් වයිබ්‍රේට් වෙන්න ඕනේ සතුට කියන දේදී. වැඩිපුර සින්දු අහන්න, පොඩ්ඩක් dance කරන්න, පොඩ්ඩක් එළියට යන්න, යාළුවොත් එක්ක යන්න, එළියට මොනවා හරි දෙයක් කරන්න. මොකද ඒක තමයි ඔයාට හොඳ එනර්ජි එක. ඔයාගේ මාසෙ පටන් ගන්න පළවෙනි සතියේදී හොඳම එනර්ජි එක ඒක. ඒ වගේම ඉස්සරහ දවස් ගැන plan කරන්න. මොකද මම දකිනවා ඔයගොල්ලෝ පයල 2 select කරගත්ත අය ගොඩක් ideas තියෙනවා. ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ ඉන්න තැනින් මාරු වෙන්න, job එක මාරු කරන්න, වෙන්න නැත්නම් වෙන රටකට යන්න, එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට හිතනවා තව අලුත් දෙයක් ඉගෙන ගන්න ඕනේ, නැත්නම් මම මේ දේ නෙමෙයි කරන්න ඕනේ වෙන දෙයක් කරන්න ඕනේ කියලා ඔයගොල්ලන්ට හිතිලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට වෙන වෙන අදහස් එනවා, මොකද්ද මම කරන්න ඕනේ ඉස්සරහට, මගේ ජීවිතේට අලුත් දෙයක් ලබා ගන්න කොහොමද, ඉස්සරහට මගේ business එකට අලුත් දෙයක් එකතු කරන්නේ කොහොමද කියන එක ඔයාට first week එකේදී දැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි first week එකේදී I see that ගෑනු ළමයි පිරිමි ළමයි විශේෂයෙන් මේ අපේ යංග කට්ටිය, යංග වෙන්න ඕනේ ඕන කෙනෙකුට ඒක පුළුවන්. ඉතින් මම ඒක නිකන් කිව්වේ. ඕගොල්ලන්ට ඔන්න ඕගොල්ලෝ ගෑනු ළමයි පිරිමි ළමයින්ට ආකර්ෂණය වෙනවා, පිරිමි ළමයි ගෑනු ළමයින්ට ආකර්ෂණය වෙනවා. ඉතින් ඕක තියෙනවා ගොඩක්ම. ඔන්න ඉතින් ඔයා ගෑනු ළමයෙක් නම් පිරිමි ළමයි වාදිහා බලනවා පෙනෙයි, පොඩ්ඩක් වාදිහා ෆ්ලර්ටි විදිහට බලයි. පිරිමි ළමයින්ටත් ඒක තියෙනවා. ඉතින් ගෑනු ළමයි ඩිරෙක්ට් බලන්නේ නැහැ. ඒ වුණාට එහෙම කියන්න බෑ, අද කාලේ ගෑනුමයි ඩිරෙක්ට් බලන් ඉන්නවා කියලා මට ළඟදී ආරංචියක් ආවා, මම දන්නේ. ඉතින් එහෙම බලනවා කියලා මම ඇත්තටම දන්නේ. බට් ඒ වගේ දේවල් වලට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් කියලා කියන්න ඕනේ. ඒ වගේම පවුලේ අයට කෑ කරන්න, පවුලේ අය ගැන හොයලා බලන්න, යාළුවෝ ගැන හොයලා බලන්න, ඔයගොල්ලෝ කෑවද බිව්වද සතුටින් ඉන්නවද කියලා හොයලා බලන්න. චාන්ස් එකක් තියෙනවා, ඒ චාන්ස් එක ඔයා ගන්නම වෙනවා. පොඩ්ඩක් ඔයාලට කන්ටැක්ට් කරන්න බැරි වෙච්ච යාළුවෝ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ඒගොල්ලෝ මොන හරි ප්‍රශ්නෙක ඉන්නවා වෙන්න පුළුවන්, ඔයාලට ඒ දේ කියයි. මේක ප්‍රශ්නය වෙලා ඔයාලට වචනකින් හරි උදව් වෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා සමහර අයට. ඒක නිසා ඒ චාන්ස් එක ඔයා ගන්න කියලා කියන්න ඕනේ. Second week. Yes.
ආදරේදී ගොඩක් කට්ටිය ඔන්න ආදරේ හොඳට ආදරේ කරගෙන ගියපුවාය. හොඳට ආදරේ ඇක්ටිව් කනෙක්ෂන්ස් තිබ්බාය. ඔන්න මොකක් හරි ප්‍රශ්නයක් දාගන්න හදනවා. හොඳට කල්පනා කරලා 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 දාගන්න ප්‍රශ්නයක් තමයි මේක. හොඳට හිතලා බලලා තමයි මේ ප්‍රශ්නෙට පණින්නේ ඔයා. ඉතින් ඒක නිසා හොඳට හිතලා බලලා ප්‍රශ්න වලට පණින්න එපා. හොඳට හිතන්න යන්න එපා. ෂේප් එකේ හිතලා ප්‍රශ්න වලින් ගැලවිලා ඉන්න. ඒ වගේම තමයි ඔයා පොඩ්ඩක් ඔයාට ඔයා පොඩ්ඩක් අර ඕවර් ඇක්ටිව් එහෙම නැත්නම් මොකක්ද එකට කියන්නේ ඕවර් ඇක්ටිව්. ඒ වගේම තමයි ඔයා පොඩ්ඩක් ඕවර් කොන්ෆිඩන්ට්. එහෙම නැත්නම් ඔයා පොඩ්ඩක් ඔයාගේ සෙල්ෆ් එස්ටීම් එක වැඩි වෙනවා කියන්නේ ඒක වැඩි වෙන එකටත් වඩා වැඩි වෙනවා. ඒක සෙල්ෆ් එස්ටීම් එක තියෙන්න ඕනේ. ඒ ඒක වැඩි වෙනවා. ඔයා ගැන කොන්ෆිඩන්ස් එක වැඩි වෙනවා. ඔයා නිකන් ඕවර් කොන්ෆිඩන්ට් වෙනවා. ඒ වගේ තැන්වලදී ඔයාගේ ඊගෝ එක වැඩි වෙනවා. එහෙම නැත්නම් අපි කියන්නේ ඔයාගේ පොඩ්ඩක් ලොකුකම. එහෙම නැත්නම් ඔයා පොඩ්ඩක් කාවත් ගණන් ගන්නෑ. ඒ වගේ ගතියක් වැඩි වෙනවා. ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මිනිස්සු ඔයා ගැන හිත හොඳ නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් පොඩ්ඩක් පොඩ්ඩක් එනර්ජි එක එහෙම වුණාට ඔයා එහෙම හිතා ගන්න යන්න එපා. මොකද ඒක එච්චරම හොඳ නැති නිසා මම එහෙම කියන්නේ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් ෂේප් එකේ ඉන්න බලන්න. එහෙම වුණොත් ඇත්තටම හොඳයි. ඒ වගේම ඔයාට ගොඩක් සත්තුත් එක්ක ගත කරන කාලෙදී ඔයාගේ එනර්ජි එක පියුරිෆයි වෙනවා. එහෙම නැත්නම් ඔයාගේ ශක්තියෙන් ගොඩක් අලුත් වෙනවා. ඒක නිසා සත්තුත් එක්ක කාලගත කරන්න බලන්න. සත්තුත් එක්ක ඉන්න බල්ලෝ පූසෝ එහෙම නැත්නම් ඔයාට වාග්ගෙදර ලොකු වත්තක් තියෙනවා නම් ඔයාට ඒ වත්තට එන සත්තු වෙන්න පුළුවන්. ඔය ලේනෝ ඒ වගේ අය වෙන්න පුළුවන්. ඒගොල්ලෝ දිහා බලන්න ඒගොල්ලොත් එක්ක ඉන්න. ඉතින් එහෙම ඉන්නකොට ඔයාගේ එනර්ජි එක පියුරිෆයි වෙනවා කියලා කියන්න ඕනේ. ඕකේ ඇන්ඩ් ඔල්සෝ යස් සල්ලි සමහර කට්ටිය ඉතාගෙන ඉන්නවා. සල්ලි පොඩ්ඩක් ඒගොල්ලන්ට ඉස්සරහ කාලේ හිර වෙයි. සල්ලි මොකක් හරි ඉස්සරහ කාලයට අවශ්‍ය දෙයකට ඔයාට සල්ලි නැති වෙයි, සල්ලි මදි වෙයි, ඒ වගේ දෙයක් ඔයාට ෆීලිං එකක් එනවා සෙකන්ඩ් වීක් එකේ. ඉතින් ඒක එහෙම හිතන්න එපා. එහෙම හිතුවත් ඔයාට ඇත්තටම සල්ලියෙන් එන්නේ නැහැ. පොසිටිව් විදියට හිතන්න. පොසිටිව් විදියට හිතුවොත් අනිවාර්යෙන් ඔයාට ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් කියලා කියන්න ඕනේ. තර්ඩ් වීක් එකේදී ඔන්න ඔයා පොඩ්ඩක් ඔයා ගැන යස් ඔයා ගැන මිනිස්සු ජජ්මෙන්ටල් වෙනවා. මේ ජජ්මෙන්ටල් වෙන්නේ ඔයාට. මං කිව්වා ඔයාගේ පොඩ්ඩක් නිකන් ඊගෝ එක ලොකුකම පොඩ්ඩක් ඒ වගේ දා වැඩි වෙන්න තියෙනවා කියලා. ඒක මේ එනර්ජි එක මේ සෙකන්ඩ් වීක් එකටත් කන්ටිනියු වෙනවා. ඉතින් ඒක එච්චරම හොඳ නෑ. පුළුවන් තරම් ඔයාගේ එනර්ජි බැලන්ස් කරගන්න. ඔයා පුළුවන් තරම් හොඳින් ඉන්න බලන්න. හොඳින් ඉන්න හිතුන් නැතිම වුණොත් පුළුවන් වැඩිපුර වතුර බොන්න. වතුර බොනකොට මේ ගතිය අඩු වෙනවා. හරි, ඔයා නිතර නිවෙන්න ඕනේ. වතුර බොන්න වාගේ ඇගේ තියෙන ටොක්සින්ස් ඔක්කොම අයින් වෙනවා. ගොඩක් වතුර බොන්න මේ ගතිය අඩු වෙයි. ඒ වගේම තමයි ඔයාට නිකන් හරීම නිකන් හරි කලබලයි හැමදේටම. කලබල වෙන්න එපා. කිසිම දෙයකදී කලබල වෙන්න එපා. ඒ වගේම ඕගොල්ලෝ කලබල වෙලා නිකන් ප්‍රශ්නෙක පැටලෙන්න ඉඩ තියෙනවා. කලබල වෙලා ඔයාගේම හිත රිදව ගන්න ඉඩ තියෙනවා තුන්වෙනි සතියේදී. ඒ වගේම කලබල වෙලා ඔයාගේ රෙස්පෙක්ට් එක නැති වෙන්න ඉඩ තියෙනවා. කලබල වෙලා කතා කරන්න යන්න එපා. ගෑනු ළමයි විශේෂයෙන් ඔගොල්ලෝගේ කටවල් නවත්තන්න බැරි වෙනවා තර්ඩ් වීක් එකේ. ප්ලීස් ප්‍රශ්න ඇති කරගන්න එපා කියලා කියන්න ඕනේ. ෆෝර්ත් වීක් එක බැලුවොත් ඔන්න ෆෝර්ත් වීක් එක ආය ඔයාගේ සල්ලි පැත්තෙන් එඩියුකේෂන් පැත්තෙන් හොඳ වුණත් ඔයා ඔන්න හිත කඩා ගන්නවා. ඔයාගේ ජීවිතෙන් කෙනෙක් ඔයාට කපටිකමක් කරලා ජරා වැඩක් ගැන ආරංචි වෙලා කවුරු හරි යාළුවෙක් කවුරු හරි වාගේ ජීවිතේ ඉන්න කෙනෙක් ගැන ඔයාට හිත් රිදීමක් ඇති වෙනවා. කියන්න තියන්නේ කිසිම කෙනෙකුට අටෑච්මන්ට් සියාගන්න එපා මේ හතරවෙනි සතියේදී. ෆෝර්ත් වීක් එකේදී පුළුවන් තරම් අයගෙන් ඈත් වෙලා ඉන්න. ඔයා පුළුවන් තරම් ඔයා ගැන හිතලා ඉන්න. එහෙම වුණොත් මේ ප්‍රශ්න වෙන්නේ නැහැ. මොකද ඔයාට ඇත්තටම මේ නෙගටිව් දේවල් ඇත්ත. හොඳයි අපි මේ කබටි මිනිස්සු ගැන දැනගන්න එක. හැබැයි ඔයා ඔයාගේ එනර්ජීස් එනතන් ඔයා මේ මිනිස්සුත් එක්ක තියෙන කනෙක්ෂන් එක ඔයා මේන්ටේන් කරා නම් එහෙම නැත්නම් මේක හරි තැන තියන් හිටියා නම් ඔයාට ඇත්තටම ඔය මිනිස්සු මොන දේ කළත් ඔයාට වැඩක් නැහැ. ඉතින් ඒ විදිහට ඉන්න ඔයාගේ හිත රිද්ද ගන්න ඔයා ලෑස්ති වෙන්න එපා. බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඔන්න ප්‍රෙෂර් තියෙන අය පරිස්සම් වෙන්න, බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙන්න තියෙනවා. ඒ වගේම තමයි ඕගොල්ලන්ගේ ඕකේ I see some of you are eating apples. Yes, ඕගොල්ලන්ට apple. Yes. Okay, this could be apple phones.
Yes, Apple devices, Apple. Okay, මන් දන්නේ නැහැ මේක මම මෙහෙම කියන්නේ. ඔයගොල්ලෝ Apple devices use කරනවා නම් මොන හරි ඒ දේවල් වෙනුවෙන් දෙයක් කරන්න, software එකක් ගන්න, app එකක් ගන්න. I don't know. Apple devices පාවිච්චි කරන අය ඕගොල්ලන්ට මොන හරි දේවල් කරන්න පුළුවන් වෙයි. ඔයාලගේ devices සම්බන්ධ දෙයක්. ඒ වගේම පුළුවන් නම් ඔයගොල්ලන්ගේ devices ඔයගොල්ලන්ගේ Apple devices yes. Yes, yes, yes. Devices පරිස්සම් කරගන්න. පොඩ්ඩක් ඔයගොල්ලෝ Apple පාවිච්චි කරන අය ඉන්නවනේ. I don't know. Okay, this is a psychic message. මන් දන්නේ නැහැ. ඔයගොල්ලෝ Apple devices, iOS devices පාවිච්චි කරන අය ඉන්නවනේ විශේෂයෙන් ඔයගොල්ලන්ගේ phones පරිස්සම් කරන්න. කවුරු හරි ඔයාගේ phone එකේ මොන හරි දයක් ගන්න ඉඩ තියෙනවා. හොඳට locks දාගන්න phone එකේ. ඒ වගේම ඔයගොල්ලෝ let's say it's like okay. හොඳට මොනවාද කවර්ස් දාලා තියාගන්න, හොඳට මොනවාද ග්ලාර මොනවාද මේ වන්ට මොනවාද ග්ලාසස් දාලා තියාගන්න, ඒකට හරි ස්ක්‍රීන් ප්‍රොටෙක්ටිව් දේවල් ඒ දේවල් තියාගන්න. මොකද ඒ වගේ දෙයක් වෙන්න තියෙනවා. හොඳට ප්‍රොටෙක්ට් කරන්න වගේ Apple devices, because I don't know, I really hear this Apple thing in my mind. ඒ වගේම එහෙම නැති අයට ඔයගොල්ලන්ට I think that you will have some Apple thing. මොකද හරි ඔයගොල්ලෝ Apple cake කන්න, Apple juice බොන්න, Apple I don't know. Apple flavor is there. Apple flavor mona hari okolanta karanna puluwan wei. Okay. I don't know. Mona hari deyak. Mata ekeka dewal odota no, but okolanta hitanna puluwan mona hari Apple flavor. Okay. E wagema oyata kenek gana naraka aranchiyak labenna tiyenawa. Idin man kalin kiyuwa wage oya nikan honorada hamu gena hita hita inna yannepa. Oyaage wade oya karaganna himunoth prashna na. Idin ehema inna Love oil, money oil, study oil, protection oil, ඔය ඔක්කොම තියෙනවා. ඔයගොල්ලන්ගේ ආදරේ, ආකර්ෂණයේ, අස්වාහ කටවහ ප්‍රශ්න වලට ඔයගොල්ලෝ නිතර ලෙඩ වෙනවා නම් ප්‍රශ්න ඔය කේක එනර්ජිස් නිසා, ඒ වගේම ඔයගොල්ලන්ගේ ඉගෙනීමේ වැඩ වලට lucky oils, magical oils තියෙනවා අපේ store එකේ. ඔයගොල්ලන්ට ගන්න පුළුවන් crystals තියෙනවා, ඔයගොල්ලන්ට discounts තියෙනවා, ඒ වගේම personal readings තියෙනවා. ඒවා ඔක්කොම ගන්න පුළුවන්. ඉතින් මම ගෙන් එන්නම් ඔයගොල්ලෝ සතුටින් හොඳින් ඉන්න. Part 3 කොහොමද? I think ඔන්න ඔයාලගේ reading එක බලන්න යන්නේ. පළවෙනිම කියන්නේ like කරන්න, subscribe කරන්න. ඉතින් ඒ වගේම අපේ personal readings තියෙනවා, ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. අපේ accurate 100% accurate readings එනවා කියලා කියන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලන්ට crystals ගන්න පුළුවන් අපේ store එකෙන්. ඒ වගේම love oil, money oil, protection oil, study oil, ඔය ඔක්කොම magical oils ටික ඔයගොල්ලන්ට අපේ store එකෙන් ගන්න පුළුවන්. discounts මේ දවස්වල තියෙනවා. ඉතින් ආදරයට, මුදල් ආකර්ෂණයට, ඔයගොල්ලන්ගේ අස්වාහ කටවහ ප්‍රශ්න, ඔය එක එක ඔයගොල්ලන්ට එක එක ප්‍රශ්න තියෙනවා. මම ඒවා ගැන videos වෙනම ගේන්නම් ඔයගොල්ලන්ට. ඉතින් බලමු ෆස්ට් වීක් එක. පළවෙනි සතිය ඔයා කරන්න ඕනේ මොනවද, නොකරන්න ඕනේ මොනවද, ප්‍රශ්න වෙන්න තියෙනවද කියලා තමයි බලන්නේ ෆස්ට් වීක් එකේ. පළවෙනි මාසෙදී, පළවෙනි සතියේදී, yes, පළවෙනි සතිය, පාර නම්බර් 3. පළවෙනි සතියේදී ඔන්න ඔයාගේ ජීවිතයට අලුත් යාළුවෝ, අලුත් මිනිස්සු, අලුත් ආදරය කරන අය එන්න තියෙනවා. මේගොල්ලන්ව ගන්න එපා. Facebook එකේ වෙන්න පුළුවන්, ගොයෙන් හරි දැකලා කතා කරන්න හදනවා වෙන්න පුළුවන්, එක එක අය යාළුවෝ විදියට වෙන්න පුළුවන්, ලව් කරන්න වෙන්න පුළුවන්, මොනවා හරි වෙන්න පුළුවන්. මේ මිනිස්සුන්ව ගාව ගන්න එපා. මේ පළවෙනි සතියේ එන මිනිස්සු ඔයාව අර නිකන් ඔයාව ඔයාට ගොඩක් එක මූණක් පෙන්නලා ඔයාව ඩිසපොයින්ට් කරන ජාතිය මිනිස්සු පළවෙනි සතියේ එනවා. පළවෙනි සතියේ අලුත් මිනිස්සු එක්ක කතා කරන්න යන්න එපා. ඒ වගේම අලුත් මිනිස්සු කතා කරාට ගමන් නැහැ. ගොඩක් ගොඩක් ලයිෆ් එකට ක්ලෝස් කරගන්න, නැත්නම් සමීප කරගන්න යන්න එපා කියලා කියන්න ඕනේ. ඒ වගේම කියන්න ඕනේ ඔයගොල්ලෝ ඔන්න පුළුවන් තරම් ගෙවල් වල ඉන්න, පුළුවන් තරම් ෆයිල් 3 වීක් 1 එකේ ඔයගොල්ලෝ පුළුවන් තරම් ගෙවල් වල ඉන්න. මොකද ගෙවල් වල ඉන්නේ කොහට හොඳයි, හැම පැත්තෙම හොඳයි. එක හේතුවක් තමයි ඔයාගේ ඔළුව නිදහස් කරගන්න පුළුවන්. මම දන්නවා සමහර අයගේ ගෙවල් වල ඔයගොල්ලන්ට ඔළුව නිදහස් කරගන්න බෑ. මොකද එන රීඩින් සමහර ඒවා ගොඩාක් ඔයගොල්ලන්ට ප්‍රශ්න වගේ දේවල් තියෙනවා. හැබැයි මම කියන්නේ ඔයගොල්ලෝ ගෙදර අයත් එක්ක ඉන්න එක එහෙම දේවල් නෙමෙයි. ඔයාට කාලෙ දෙන්න, ඔයා කැමති දේවල් කරන්න. ඔයා ගෙදර හිටියද ඔයාගේ කාමරය වහගෙන හරි ඔයාට පුළුවන් සින්දු අහන්න, ඔයාට මොන හරි කැමති පොතක් කියවන්න, මොනවා හරි එහෙම දෙයක් කරන්න පුළුවන් තරම් ගෙදර ඉන්න බලන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ වීක් 1 එකේ ෆයිල් 3.
ඉතින් ඒ වගේම කියන්න ඕනේ okay this is a psychic message I think that there's a change ඔයා හිතන විදිය වෙනස් කරයි පළවෙනි සතියේදී ඉතින් අනිවාර්යෙන් ඔයාට එක එක දේවල් ඔළුවට ආවොත් ඒ දේවල් මොකක් හරි ලියා ගන්න මොකද පොතක ලියා ගන්න නැත්නම් නෝට් එකක් දා ගන්න මොකද ඒ දේවල් වලින් ඔයාගේ ජීවිතය වෙනස් කර ගන්න පුළුවන් වෙනවා ඉස්සරහා කාලේ මොකද දැන් ඔයා පළවෙනි සතියේදී ඔයා පොඩක් ඔයාගේ ගැන හිතනකොට ඔයාට එක එක දේවල් ඔළුවට එනවා ඉතින් ඒ දේවල් ඔයාට ක්‍රියාත්මක කරන්න පුළුවන් පස්සේ කාලයක් හරි ඒ දේවල් නෝට් ඩවුන් කර ගන්න කියලා කියන්න ඕනේ සෙකන්ඩ් වීක් ඕකේ සෙකන්ඩ් වීක් මම දකින්න ඕගොල්ලෝ හරි දුකෙන් ඉන්නේ ත්‍රී චූස් කරපු අය ඔගොල්ලෝ නිතර සෙන්සිටිව් හරිම සෙන්සිටිව් ඔගොල්ලෝ පොඩි දෙයටත් ඔගොල්ලෝ එක්ක කේන් තියනවා ඔක්කො ඔගොල්ලෝ අඬනවා පල් ත්‍රී සේ පල්ලෙන් කමෙන්ට් කරන්න ඉතින් ඒ වගේ ඕගොල්ලොන්ට මනුස්සයෙකුට මීට කලින් කරපු උදව්වක් මනුස්සයෙකුට වචනකින් කරපු උදව්වක් මොන හරි දීලා වෙන්න පුළුවන් එහෙම කරපු උදව්වක් නිසා ඔයාගේ හිතට හරි නිකන් නොසන්සුන් ගතියක් ඇති වෙනවා මම මෙච්චර දේවල් කරලා ඇයි මට මෙහෙම වුණේ කියන එක හිතන්න එපා මොකද ඒ දෙයින් වෙන්නේ ඔයා නිකන් ඔයා ගැන නිකන් අවුල් කරගන්න එක ඔයාගේ ජීවිතේ ඔයා අවුල් කරගන්න එක හදන්නේ ඉතින් ඕකේ ඐ සී දැට් යූ ආර් සීන් නම්බර් 3 4 5 6 ඔගලන්ට ඒන්ජල් නම්බර් 3 4 5 6 3 4 5 6 ඔය නම්බර්ස් ටික එක දිගට දකි ඔය නම්බර් ප්ලේට් වල මෙතන ටීවී එකේ මොකක් හරි බලද්දි ඒ වගේ දේවල් වලදී ඒකෙන් ඔයාට කියන්නේ ඔයාට ඉස්සරහට ඔන්න මොනවා හරි ඔයා කරන දෙයකින් මුදල් හම්බෙන්න ඉඩ තියෙනවා මුදල් හම්බෙන චාන්ස් එකක් තියෙනවා කියලා ඉතින් ඒ වගේම මේක මේ දෙවනි සතිය වෙන දෙයක් නෙමෙයි මේක ටික දවසක් ගිහිල්ලා වෙන්න පුළුවන් හැබැයි වාට ඒ වගේ කන්ෆර්මේෂන් එකක් නම්බර් 3 4 5 6 මතන් 3 4 5 6 කියන නම්බරේ දැක්කොත් ඒ වගේම මතක් කරන්න ඕනේ ඕගොල්ලන්ට නිකන් හිටියත් දුක හිතන කාලයක් වෙයි මේ සෙකන්ඩ් වීක් එක නිකන් හිටියත් ඕගොල්ලෝ නිකන් ඕගොල්ලෝ ආනේ ඕගොල්ලෝ මට මොකක් හරි සතුටු වෙන්න එහෙම නැත්නම් මට පොඩ්ඩක් නිදහස් වෙන්න කියලා ඕගොල්ලෝ සින්දුවක් දා ගන්නවා ඒ සින්දුවේ තියෙන මීනින් එක අහලා ඕගොල්ලෝ බොරුවට දුක් වෙනවා නැත්නම් පොතක් කියවලා ඒකේ තියෙන කැරක්ටර් එක ගැන ඔළුවට අරගෙන ඕගොල්ලෝ දුක් වෙනවා ෆිල්ම් එකක් බලලා ඒකේ තියෙන දේ අරගෙන දුක් වෙනවා දුක් වෙන්න එපා දුක් වෙන ගතිය වැඩි සෙකන්ඩ් වීක් එකේ දුක් වෙන්න එපා මොකද දුක් වෙන්න ගියොත් ඔයාගේ එනර්ජි එකට හොඳ නැහැ ඉතින් ඒ වගේම third week එකේ ඔයා ගොඩක් දේවල් හිතින් අතාරිනවා හිත පොඩ්ඩක් හයිය වෙනවා හිත හයිය වුණාන් පස්සේ ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ දේවල් ගැන ફોકસ කරන්න. ඒ ફોકસ කරනවත් එක්කම ඔයා පොඩ්ඩක් හැම වෙලාවෙම පොඩ්ඩක් නෙගටිව් ගතියක් දේවල් හිතනවා වැඩි තුන්වෙනි සතියේදී. ඉතින් ඒක කරන්න එපා. ඒක හිතලම නවත්ත ගන්න. ඔයාලා හිතනවා අනේ මම මෙච්චර දේවල් කරලා මට මෙහෙමයි උනේ. ඉතින් ඒ දේම ආයෙ වෙන්න පුළුවන් කියන එක ඔයගොල්ලන්ට තුන්වෙනි සතියේ හිතෙන්න ගන්නවා කරන්න එපා. ඔයගොල්ලන්ට හොඳ අදහස් වෙනවා හොඳ දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා හැබැයි අර වගේ එකක් අන්තිමට නිකන් අර හොඳ ගොඩාක් තිබිලා චූටි නරක දෙයකින් ඔක්කොම විනාශ වෙනවා වගේ ඔයා පොඩි නරක දෙයක් හිතලා ඔයාට එහෙම එපා වෙන්න එහෙම නැත්නම් ඒ දේවල් වලින් එපා වෙන්න ඕනම දෙයක් ඉඩ තියෙනවා ඒ වගේම රිලේෂන්ෂිප්ස් ගැන තීරණ ගන්නවා තුන්වෙනි සතියේදී එපා වෙච්චි විශේෂයෙන් මේ ටොක්සික් රිලේෂන්ෂිප් වල හිටපු කට්ටිය ඔයගොල්ලෝ 3 week 3 එකේදී ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේක මට නෙමෙයි මේ දේ මට නෙමෙයි ඔයාලා තේරුම් ගන්නවා ඕගොල්ලන්ගේ සම්බන්ධවල ඇත්ත තත්ත්වේ සෑහෙන තේරුම් ගන්න පුළුවන් වෙනවා එතකොට ඕගොල්ලෝ හිතා ගන්නවා මම මොකද්ද ඉස්සරහට කරන්න ඕනේ කියලා ඒ වගේම තමයි ඉතින් ඔයා ටිකක් ඔයාගේ ජීවිතය ගැන හිතලා ඔයා ඉස්සර ඔයාගේ ජීවිතයේ ඉදිරිය ගැන හිතලා ඔයා සෑහෙන්න ස්ට්‍රොง වෙන කාලයක් තමයි මේ තුන්වැනි සතියේදී මේ ස්ට්‍රොง එනර්ජි එක තියාගන්න අර නිකන් ඉස්සර වෙච්ච දේවල් ඉදලා දුක් වෙනවට වඩා ඒක ගොඩක් හොඳයි කියලා කියන්න ඕනේ week 4 file number 3 yes කරන්න ඉන්න දේවල් කල් යනවා හැබැයි මෙහෙමයි ඒක හොඳයි කරන්න ඉන්න දේවල් කල් යන එක හොඳයි ඊට වඩා හොඳට ඒ දේවල් වෙයි හැබැයි සමහර දේවල් තියෙනවා
ඔයා නිකං ඔයා නිකං උමනාවෙන් මගහරින දේවල් ඒක කරන්න එපා ඒ දේවල් කරන්න වෙනවා. ඔයා උමනාවෙන් නැතුව නිකං කල්යන දේවල් ඔයාට නෝ ඒක කරන් ඒක පස්සෙන් යන්න එපා ඒ දේවල් එහෙම කල්යන එක හොඳයි. ඔයා උමනාවෙන් කරන දේවල් උමනාවෙන් නතර කරන දේවල් ඒ වෙලාවෙම කරන්න කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා පොඩ්ඩක් ජජ්මෙන්ටල් වෙනවා මිනිස්සුන් ඕනවට වඩා ජජ් කරනවා. ආ මෙයා මෙහෙමයි. ඔයා මිනිහෙක්ව දැක්ක ගමන් ඉදන් ආ මේ මිනිහා කපටි. ආ මේ මිනිහා හරි හොඳයි. එහෙම කියලා ඒ වුණාට ඒක කරන්න යන්න එපා. මොකද ඒකෙන් ඇත්තටම ඔයා ඒ ජජ් කරන විදිය ඔපොසිට්. ඔයා මනුස්සයෙක්ව දැකලා හිතනවා ආ මෙයා හරි හොඳයි, මෙයා හරි හොඳ මනුස්සයෙක් වගේ පේන. හැබැයි ඒ මනුස්සයා ඇත්තටම හොඳ නැහැ. එතකොට ඔයා හිතනවා මේ මනුස්සයා මහා නරක මිනිහෙක් එහෙම කියලා. ඇත්තටම මේ මනුස්සයා එච්චර නරකක් නැහැ. ඉතින් ඔයා හිතන්නේ අනිත් පැත්තට. ඒක නිසා ජජ් කරන්න යන්න එපා. ඔන්න ඉතින් ඔන්න ටිකක් අර පහුගිය කාලේ නැතුව පොඩ්ඩක් ඔයාගේ හිත සනසන විදියට පොඩ්ඩක් වාට මොනවා හරි සතුටු දෙයක් කන්න බොන්න එහෙම චාන්ස් එකක් හම් වෙනවා හතරවෙනි සතියේදී. ඒ වගේම තමයි ඕගොල්ලන්ට ඇඳුමක් මොනවා හරි ඇඳුමක් ඔයාව ලස්සන කරන දෙයක් වාට ගන්න හම් වෙනවා. ඒක ගන්න ඒගේ මග අරින්න එපා. වාට හිතනවා නම් වා හිතාගෙන හිටියනම් දැන්ටමත් ඒ දේ කරන්න මේ හතරවෙනි සතියේදී ඒ දේ කරන්න. ඒ දේ කරාන් පස්සේ වාට සෑහෙන්න වාගේ එනර්ජි එක ගොඩක් හොඳ වෙයි කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි හොරුන්ගෙන් පරිස්සම් වෙන්න. ඔයාගේ දෙයක් නැති වෙන්න කවුරු හරි ඔයාගේ දෙයක් ගන්න ප්ලීස්. ඔයගොල්ලන් මම මේ වෙන නිසා කියනෝ නෙමෙයි. ඔයගොල්ලන් වෙන්න තියෙනවා නම් දෙයක් ඒක නතර කරන්න මම මේ කියන්නේ. ඕගොල්ලන් ගෙවල් හොඳට ලොක් කරන්න, ගෙවල් ඒ දේවල් බලන්න. ඒ වගේම ඕගොල්ලන්ගේ පර්ස් නිතරම තියෙනවද, වොලට් නිතර තියෙනවද, ඒ වගේම රත්තරම් බඩු ඕගොල්ලෝ දානවා නම් ඒව පරිස්සම් කරන්න. මොකද ඒ වගේ දෙයක් නැති වෙන්න ඉඩ තියෙනවා. කවුරු හරි වාගෙන් ගන්න ඉඩ තියෙනවා. මිනිස්සුන්ව ගෙදරට වැඩිපුර ගෙන්න ගන්න එපා. කවුරු හරි මොන හරි පොඩි දෙයක් හරි ගන්න ඉඩ තියෙනවා. වano විශේෂයෙන් වano දන්න මිනිස්සු. ඒ වගේම තමයි හයියෙන් දුවලා ඇවිදින්න එපා. හැමතැනම පරිස්සමින් යන්න. මොකද මොකක් හරි දෙයක් වායි කකුල ඇනෙන්න හරි එහෙම නැත්නම් තුවාලයක් චූටි තුවාලයක් හරි වෙන්න තියෙනවා හතරවෙනි සතියේ පරිස්සම් වෙන්න. ඒ වගේම තමයි ඔන්න ඔයා අර හිතන විදිය පොඩ්ඩක් අඩු කරලා අලුත් මාසෙට යන්න පුළුවන් වෙනවා. පොඩ්ඩක් ඔයා ගැන හිතලා මන් දැන් මෙහෙම නෙමෙයි ඉන්න ඕනේ, මං ඉන්න ඕනේ හොඳ තැනක, මේවා වැඩක් නැති දේවල් කියලා ඔයාට හිතලා ඔයාගේ අලුත් මාසෙට යන්න චාන්ස් එක හම්බ වෙනවා කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි මොකද්ද මේ number 8 is gonna be very very close to you. ඔයාට මොකක් හරි පණිවිඩයක් එනකොට නම්බර 8 දකි 888 කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඉතින් ඒ වගේම තමයි ඔගොල්ලන්ට අකමැති මිනිස්සෙක් එක්ක කතා කරන්න චාන්ස් එකක් තියෙනවා. ඔයා කැමති නැති මනුස්සයෙක්, ආස නැති චරිතයක් එක්ක ඔයාට සම්බන්ධ වෙලා කතා කරන්න, එහෙම නැත්නම් ඔයාට මොකක් හරි දෙයකට අකමැත්තෙන් කතා කරන්න වෙන චාන්ස් එකක් තියෙනවා. ඒ දේවල් වලදී අකමැත්තෙන් කතා කරලා එතනින් ඉවර කරලා එන්න. වැඩිපුර මේ අකමැත්තෙන් කතා කරන අයගේ නෙගටිව් එනර්ජීස් හොයා ගන්න හදන්න එපා. මොකද මේ නෙගටිව් එනර්ජීස් වලින් ලොකු ප්‍රශ්න ඇති කරන්න පුළුවන් නිසා මම මේක කියන්නේ. ඉතින් අනිවාර්යෙන් අනික් රීඩින්ග්ස් තුන බලන්න. ඊළඟට රීඩින්ග්ස් ටික දානවා ඊළඟ මාසෙදී. ඒ තුන බලන්න. එතකොට ඔයාලට හරියටම දැනගන්න පුළුවන් ඔයාගේ මාසෙ මොන වගේ දේවල්ද වෙන්නේ කියලා. ඉතින් අනිවාර්යෙන් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. පර්සනල් රීඩින්ග්ස් තියෙනවා, ඒව ගන්න පුළුවන්. ඔයිල්ස් වර්ග හතරම තියෙනවා. ඔයාගේ ආරක්ෂාවට, ඔයාගේ ආදරයට, ආකර්ෂණයට ඔයිල්ස් තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මෙසේජ් කරලා ගෙදරටම ගෙන ගන්න. ඩිස්කවුන්ට්ස් තියෙනවා කියලා මතක් කරන්න ඕනේ. ක්‍රිස්ටල්ස් වලට ඩිස්කවුන්ට්ස් තියෙනවා. ඉතින් මම ගිහින් එන්න. ඔයගොල්ලෝ සතුටින් හොඳින් ඉන්න.